පෞරු කතා කරන්න බියවත් ඊශ්‍රායලයේ විසින් පලස්තින ජනතාවට එල්ල කරන අමානුෂීය ප්‍රහාර තමන් තරේ හෙලා දකින බවත් මෙවසර අවසන් වන විට දෙපිටි කතා ඩොබෙතිව ශ්‍රී ලංකාව පලස්තින ජනතාවගේ අයිතිවාසිකම් පිටපෙන් ඔවුන් සමග එකට හිට ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පලස්තින ජනතාවට ලැබිය යුතු රට ලබා දිය යුතු අතර මෙම අමානුෂීය ප්‍රහාරය මිනිස් සංහාරය වහා නතර කරන ලෙස ඊශ්‍රායලයේ අගමැතිවරයාට කියා සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මඩකලපුව එරාවූර් අල් අස්හර් උසස් බාලිකා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 284 වෙනි අදියරට එක් වෙමින්. පලස්තීන වෙනම රටක් වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම ඒ ජනතාවත් සමග එකට හිට ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඊශ්‍රායලයේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාවට එරෙහිව එල්ල කරන ඒ මහා අමානුෂීය ප්‍රහාරය අපි තරයේ හෙලා දකිනව පමණක් නෙවෙයි, ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අගමැතිවරයාට අපි කියන්න කැමති, පලස්තීන ජනතාව, දරුවන්, බිරිඳන්, මව්වරුන් සමස්ත ජනයා එල්ල කරගෙන මේ ක්‍රියාත්මක වෙන අමානුෂීය ප්‍රහාරය, මේ මිනිස් සංහාරය, මේ රාජ්‍ය ත්‍රස්තවාදය වහා නතර කරන්නයි කියලා මේ වසර අවසන් වෙනකොට දෙබිඩි කතා නැතුව ශ්‍රී ලංකාව පලස්තීන ජනතාවත් එක්ක එකට හිටගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. රටක් නිර්මාණය වෙනකොට එහි තිබිය යුතු ප්‍රධාන අංගයන් තියෙනවා. භූමිය, ටෙරිටරි, ජනතාව, පීපල්, රජයක්, ගවර්න්මන්ට්. මේ වැදගත් අංග තිබුණොත් තමයි නිදහස් රටක් හැටියට ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන්නේ. ඉන්ටර්නැෂනල් රෙකග්නිෂන් එකක් තියෙන්නේ. ස්මාර්ට් රටක් ගොඩනගන්නට එඩියුකේෂන් ස්මාර්ට් වෙන්නට ඕන. ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්ටුඩන්ට්, ස්මාර්ට් යූත්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් සිටිසන්, ස්මාර්ට් කන්ට්‍රි, ස්මාර්ට් ග්ලෝබල් සිටිසන්. ඒක තමයි අපේ ගමන් මාර්ගය. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.